රැල්ල වෙරළට ආදරේ කතාවට ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ ගැන. ඒ තමයි ඉදිරියට බාබුගේ තාත්තට තර්ජනය කරලා විරවන්න මුදලාලි අහන දෙයක් ගැන තමයි මට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන සැබෑම දේ බවට පත් වෙන්නේ. ඉතින් ඔයා දන්නවනේ වීරවර්ණ මුදලාලට තමන්ගේ දුව ගෙදර නැතු වුණාට පස්සේ ඒක දරා ගන්න බැරි තරම් පරාජයක් බවට පත් වුණා. ඒ වගේම ජූට් එක පැත්තකින් තමන් පරාද කළා. ඒ වගේම තමන්ගේ දුව තව පැත්තකින් තමන් පරාද කළා. ඉතින් මේ දේවල් ඇත්තටම දරා ගන්න පුළුවන් ඒව නෙවෙයි කියන එක තමයි අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන් කමක් වෙන්නේ කියන කාරණාව තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන ප්‍රධානම කාරණාව බවට පත් වෙන්නේ කියලයි අද වීඩියෝ එක තුලින් මම ඔයත් එක්ක සාකච්ඡා කරන දේ බවට පත් වුණේ. කොහොමනත් වීරවර්ණ මුදලාල් ඉදිරියට වැල්ලට එනවා. ඒ එන්නේ ඇත්තටම සුදුමැණිකව හොයාගෙන. ඉතින් කොහොමනත් ශිවාව හම්බ වෙන්න කලින් බාබුගේ තාත්තව තමයි ඇත්තටම වීරවර්ණට හසු වෙන්නේ. ඉතින් බෙල්ලෙන් අල්ලලා ශිවා ගැන නොකියපු නිසා ඇත්තටම බාබුගේ තාත්තට තර්ජනය කරලා ශිවා ගැන මහනවා. ඉතින් කොහොමනත් මේ ආරංචිය ශිවා ඉක්මනින් යයි. ශිවා ඉක්මනින්ම බාබුගේ තාත්ත බේරගන්න මෙතනට එයි. ඉතින් තමන්ගේ සහ වීරවර්ණ මුදලාලිගේ අතර තියෙන ප්‍රශ්නට මේ ගමේ මිනිස්සු එකතු කරගන්න එපා කියන එක මෙතනදී කියන්නට කියා පාන්නට කටයුතු කරන ආකාරය අපිට බලා ගන්නටත් පුළුවන් කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන ප්‍රධානම කාරණා බවට පත් වෙන්නේ කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම තමයි බබුගේ තාත්ත තමන්ගේ ළඟට අරගෙන ඊට පස්සේ ශිවා කියන්නේ සුදුමැණිකේ ඇවිත් තියෙන සුදුමැණිකේ කැමැත්තෙන්. ඉතින් අනිත් එක ආයේ කවදාවත් සුදුමැණිකේ වීරවර්ණ මුදලාලට බලන්න පුළුවන් වෙන එකක් නැහැ. ඉතින් තමන් පහුගිය කාලේ හිරකරන් හිටපේගෙන රිටර්න් එක තමන් ලබා දුන්නා. ඉතින් වීරවර්ණ මුදලාලට ඒ වගේම කැත්ත පරාජයක් මෙතනින් එහාටවත් නවි ඉන්න නම් අනිවාර්යයෙන්ම වීරවර්ණ මුදලාලිගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න කියන කාරණාව මතක් කරයි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන් කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් මම මතක් කරන්නේ. කොහොමනත් වීරවර්ණ මුදලාලි ශිවාට පරාද වෙලා ඉතින් හැමෝම වැල්ලේ මිනිස්සු ළඟදී ලැජ්ජාවට පත් වෙන හැටි බලා ගන්න පුළුවන් සහ තවත් ශිවාට වෛර බැඳ ගන්න හැටිත් අපිට බලා ගන්නට හැකියාවක් ලැබෙනවා ඇති කියලයි මම ඔයත් එක්ක කතා කරන සැබෑම කාරණාව බවට පත් වන්නේ.